පොතේ එක තැනක් මම පෙරලා ගන්නවා 30 වෙනි පිටුව ඔබට තාම පොත හම්බුනේ නැහැ හැබැයි ඒ කුතුහලයේ සියල්ලම කියන්නත් එක්ක මට ආස හිතුණා වැකි කීපයක් දෙන පුණ්‍ය ලියපු ඇසුයි පොතයි අතර තියෙන්නේ පොඩි දුරක් හිතයි කවියයි අතර තියෙන්නේ ඊටත් වඩා පොඩි දුරක් කවියයි ඔබයි හරි බලගයි හැන්දෑවේ විශේෂයි අහන විදිහ සබපුතුමේ අර වචන අධ්‍යයනය කරන අද හැන්දෑවේ උතුමාගේ වචන පුණ්‍ය ආවෙන්නේ අපි එපි ආගස් චුරින්ගේ ඒ කියන්නේ පුණ්‍ය තියා බැලුවාම ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයන්ට වඩා වඩාත් ඉදිරියට සිටින තත්ත්වයක් මේ කෘතිය ඈත සිට මම අතරපත්ුනේ නැහැ ඈත සිට කිතුරු වහාම තේරුනේ මෙහි අන්තර්ගතය අනිවාර්යයෙන්ම ගුණදායක අතින් එහෙම නැත්නම් ගුණාත්මක අතින් එහෙම නැත්නම් ප්‍රමිති අතින් ඉතා ඉහළ තලයක තිබෙනවා කියන එක සැකයකින් තොරව විශ්වාස කිරීමේ හැකියාව මට තිබෙන බව මට සදාන් කරන්න පුළුවන් මුංචි කඩදාසිවල කවි කියලා සිකරේ ලියවිච්ච ඒ අපිට ලියලා සුදර්මන් රදලිගුරු මහත්මයා බුදුමාගේ කතාව තිබුණේ මුලින්ම හැබැයි ඉන්න පරක්කුණු නිසා අවසන් ඉදින් ආරදශුරින් බොහෝ ගෞරවණීය උතුමියට ආරාධනා කරනවා මේ හැන්දෑවේ යමක් කියන මමදස චුරින් කතා කරලා පස්සේ බන්දරේලා මම ඉඳලා ඉන්න මහත්මයා ඉන්න නිසා අපේ ගුරුවරයා මෙතන ප්‍රවෘත්ති විකාශය ආරම්භ කළේ කවදාද වන් ගිරිනියනි ඒ ඉන්නේ මේ පොත ගැන පුණ්‍යා ගැන මම මේ අපේ මයින්ද අපේ පුණ්‍යා සමර්පෝන් කිවිඳිය ශ්‍රී ලංකාවේ සිංහල වචන භාවිතයෙන් කවිය ඉතාම අපූර්ව පැත්තකට ගෙන ගිය කිවිඳියක් හැටියට මේ වචන භාවිත කළ තියෙන ආකාරය කොයිතරම්ද කියතොත් වචන වලට කොයිතරම් වද හිංසා ඇති වෙන්නේ ඇද්දයි කියලා මට හිතෙනවා මේ වචන භාවිත කරලා තියෙන හැටි. එවැනි අපූරු කවිත්වයකින් යුක්තව මේ කවි කිහිපයක් මේ පොතේ එකතු කරලා තියෙනවා. මේ කවියට ආභාසය ලැබුණේ ඇතැම් වෙලාවට හයිකු කාව්‍යයේ පිළිබඳ කියලා මට හිතෙනවා. හයිකු කාව්‍යය මිනිසුන්ගේ පාඨකයන්ගේ රසිකත්වයේ ගැඹුරට පිදෙන පහරයි. ඒ කාව්‍යයේ ලියන තැනැත්තා හෝ තැනැත්තිය තමාගේ පාණ්ඩිත්‍ය හෝ කවිත්ව වෙනට වඩා බොහෝ විට කවිය යොමු කරන්නේ ඒ කවිය කියවන පාඨකයාගේ බුද්ධිය. ඒ බුද්ධියට කරන ගෞරවයක් හැටියටයි මේ විදිහට කවි ලියන්නේ. පුණ්‍ය සමරකෝන් ලියලා තින්නේ තන්නේ විදිහට. මේ කවි වචනයකින් දෙකින් සීමා වෙච්ච ඇතැම් කවි තියෙන. නැත්තම් ඇතැම් අදහස් තියෙනවා කවදාවත් අපිට හිතාගන්න බැරි විදිහ අදහස් ඒ විදිහේ දේවල් ඉදිරිපත් කරන්නේ ඒ කිවිඳියට කියන තියෙන දේ ප්‍රකාශ කරනට වඩා ඒ කවිවල රසාස්වාදය ලැබෙන බුද්ධියගේ බුද්ධියේ තත්වය මනින මිනුම් දැන්නක් හැටියට මේ නිර්මාණශීලීත්වය ගැන හිතනකොට මම විශේෂයෙන්ම සිතියම ගන්නම් මේ හෙවණලි හරි උසයි කියන 55 වෙනි පිටුවේ තියෙන කාව්‍යය මේ කියනකොටම හෙවණලි හරි උසයි කියනකොටම අපි තියෙනවා මහා මේ සාමාන්‍ය යථා තත්වය උඩු යටිකුරු කිරීමක් පිළි මොකද දැන් කියන්නේ හිරු මුදුන් වෙලා ඉන්නවා නමුත් සෙවණැලි හරි උසයි අපි සාමාන්‍යයෙන් දකින යථාර්ථය ඒක නෙමෙයි අපි දකින යථාර්ථය නම් හිරු මුදුන් නම් සෙවණැලි එන්නේ කෙටි වෙන ඊගාට සිරු හිරු අවරකී වේලාවට හෝ උදා වෙන වේලාවට සෙවණැලි දිග වෙන ඒ නිසා එතෙන්දිම මිනිසුන්ගේ මනස
යම්කිසි භාව වේගාත්මක ප්‍රහේලිකාවක් බලන කවි පෙළක් මේක. ඉසිම ජපානයේ තවත් දෙයක් ලෙසක මේ කවි නිසා මගේ හිතේ වුණා. මේ සෙන් කියන බෞද්ධ නිකායේදී කරන්නේ මිනිසුන්ගේ මනස ගැට ගන්න යම්කිසි ප්‍රහේලිකා මිනිසුන්ට දීම. විස්මයකට වගේ පුණ්‍ය සමරකෝන් දැනුවත් හෝ නොදැනුවත් වම ආභාසය ලැබලා තින්නේ ජපන් ආධ්‍යාත්මික කවිත්වයේ. ඒක ශ්‍රී ලංකාවේ කාව්‍ය සාහිත්‍යයට එකතු කළ නව මුහුණුවර. ඒකට නව ප්‍රගමනයකට අරැඳීමක්. 6 වෙනි පිටුවේ තියෙන ඌ තමාව නිදහස් කළේ සම්පූර්ණයෙන්ම නිදහස් කළේ එතෙන් පටන් ඌ ජීවත් වීම ආරම්භී. ඌගේ මනෝන ලෝකයක සිටියදී දවස් ගත වින්. ඌ කාලයක් ගෙවෙන්න පළමුව ඌ අත්අඩංගුවට ගනු ලැබුණි. ස්ත්‍රී දූෂණ, මිනී මැරීම, ප්‍රචණ්ඩ ක්‍රියා, මංකොල්ල කෑම, පොරබොරු වංචා ආදී අධි චෝදනා ගණනාවකට චුත්‍ය ආවා. මිනිහාගේ නිදහස පිළිබඳ කවදාවත් නොසිතන පැත්තක් මේ කියන්නේ. ඒ මිනිහා නිදහසේ ජීවත් වෙන හිතාගෙන ජීවිතයට නිදහස දුන්නා. අන්තිමට ජීවිතේ නිදහස දුන්නාම සම්ප්‍රදාය විසින් කියලා මොකද එයාට ස්ත්‍රීතිගෙන. දැන් මෙවැනි කවියක් අපිට වචනයෙන් කියලා ඉවරලා පැතිරුප්ති වන්න බෑ. ඒ වචන කිහිපය අයිමත් පැත්තකට තියලා අපි ඒ කවිය කියුවා කියලා තෘප්තිමත් වෙන්න බෑ. අන්න ඒ විදිහටයි මේ සියලුම ප්‍රකාශයන් එකට එකතු වෙලා තියෙන්නේ. පිටුමත් බලමු. පිටුව මේමයි. ඉස්සර ඩී කොටයක් පස්සේ කැටේමක්. පිටුව අඩුවට. කොටේ ලස්සන කියමු නැති. වඩුව නැත්තම් අර තාම ලී කොටයක්. ඒ නිසා ලී කොටේ පිළිමයක් වීනම් ඒ ලී කොටේ පිළිමයක් කිරීම ගැන පුදන්න ඕන වඩුවට. වචනයට නොහිතු අරු දෙමින් සංකලිත වචන වාක් සමූහයකට නොසිතූ අර්ථමාලාවක් දෙමින් මිනිසුන්ගේ ආධ්‍යාත්මයේ ගැටගසන කවි සමූහයක් මෙතන තියෙනවා. බලන්න කෙනෙක් මෙවැනි දේ සිතුවයි කියන එකයි මට පුදුම හිතෙන්නේ. මම බොහොම කවි කියවන කෙනෙක් සිංහලෙන් ඉංග්‍රීසියෙන් සහ විවිධ භාෂාවලින් මම මෑතකදී කියවු ඉතාම නිර්මාණශීලී හදවත සහ මනස එකට ගැටගසන වචන භාවිත කරන අපූර්ව කවි පංක්තියක් පන්ති සහිත නිබන්ධන මෙහි තියෙන්නේ කියලා මම ප්‍රශංසාත්මක කියන්නවා. මේ භාෂාව මේ තරම් හොඳට මිනිසුන්ගේ ආධ්‍යාත්මයට ප්‍රහේලිකා සපයන්ට භාවිත කළ මේ තිරිඳියක් මම මීට පෙර කියවලා නැහැ කියන එකත් මම මේ කවිපොත පිළිබඳව කියන්නවා. මේ පුණ්‍ය සමරකෝන් විසින් කරන ලද මේ කාර්යමය නිර්මාණ මානව වංශයේ අධ්‍යාත්මයට කරන ඇමතීමක් හැටියටයි මා දකින්නේ. ඉතාම ප්‍රමාණිකුල සකස් කළ ගැඹුරු ආභාෂයකින් යුක්තව සකස් කළ මෙවැනි කවි පොතක් කවිය පිළිබඳ අලුතෙන් සිතන්ට ආධුනිකයන්ට මෙන්ම වැඩිහිටියන්ට අතිශයින් ඕනෑකමින් ආරාධනය කරන සම්භාවනීය නිර්මාණයක් හැටියට මා සලකන බව කියමින් මගේ වචන ස්වරූපේ මා අවසන් කරනවා. මේ අලුත් පාරක ආරම්භයක් වේවි. සමහරු මේ පාරේ ගමන් කරාවි. වල් වැදිලා අතුන් දිහි වෙලා තියෙන පාර සමහරු සුද්ධ කරාවි. සමහරු මලින් සරසාවි. මේ පාරේ යනම පුණ්‍යාගේ කවිසිතට තවදුරටත් පුණ්‍යා මේ පාරේ ගමන් කරලා යන දවසක අපිත් පිටිපස්සෙන් ඇවිල්ලා බලන්න පුළුවන්කම ලැබේවි. එදාට ඈතින්ෙන් අපි අතවන්න වෙලාවක පුණ්‍යා ගොඩාක් ඈත සෙවණැල්ලක් වගේ පේන තරමටම උස වෙලා තියෙන කියලා ප්‍රාර්ථනා කරනවා.